මේ දවස්වල වැඩිම කතා කරන සිද්ධියක් තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පොඩි පුතාගේ විවාහය. ඒ කියන්නේ රෝහිත රාජපක්ෂගේ විවාහය. මේ ගැන කවුරුත් කතා කරන නිසා අපිත් කතා කරන්න ඕන කියලා නෙවෙයි අපි ඒ ගැන කතා කරන්නේ. අපිට මතක අතීත කාලේ ලංකාවේ වඩාත්ම ජනප්‍රිය රාජ්‍ය නායකයා විදිහට හඳුන්වන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයා ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ඇලුම් කරන කෙනෙක් කියලා තමයි ප්‍රසිද්ධ. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයෝත් ගොඩක් ඇලුම් කරන චරිතයක් විදිහටත් මේ ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපතිතුමා අපට හඳුන්වන්න පුළුවන්. එතුමා විතරක් නෙමෙයි එතුමාගේ පුතාලාත් රගර් ක්‍රීඩාව හැරුණාම ක්‍රිකට් එක්ක ලොකු නෑදෑකමක් කියලා අපිට පහුගිය කාලේ දකින්න ලැබුණා. මේ හැම නෑකමකටම වැඩි නෑකමක් දැන් රාජපක්ෂ පවුලට තියෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පළවෙනි ලේලිය ක්‍රිකට් ලේලියක්. ලංකාවේ මේ වෙද්දි ගොඩක් දෙනා කතා කරන මේ ලේලිය තමයි ටට්යානා ජයරත්න. ටට්යානා ක්‍රිකට් ලේලියක් වෙන්නේ කොහොමද? ටට්යානාගේ තාත්තා තමයි ක්‍රිකට් ක්‍රීඩකෙක් පුහුණුකරුවෙක් වගේම ක්‍රිකට් උපදේශකෙක් විදිහට ශිෂ්ට්‍රේ ලොකු පිළිගැනීමක් තියෙන ජෙරම් ජයරත්න. ජෙරම් පළම්පෙළ තරඟ 22කට ක්‍රීඩා කරපු මදවේග පන්දු යවපු තුන්හිරියව ක්‍රීඩකෙක්. ක්‍රිකට් පිටින් සමගත්තට පස්සේ පුහුණුකරුවෙක් විදිහට ක්‍රිකට් වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න ජෙරම් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරුවෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. વર્ષ 2010 ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ පැනලයත් එක්ක එකතු වෙන ජෙරම් කෙටි කාලයකින් දක්ෂතා නිසා ලෝඩ්ස් මූලස්ථානයේ පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරන්නත් අවස්ථාවක් ලබාගෙන තියෙනවා. පුහුණුකරුවන්ගේ ප්‍රධානියා විදිහටත් කාලයක් සේවය කරන ජෙරම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකාර ධූරයටපත් වෙන්නේ 2015 දී. මව නතපත්තු ඒ තනතුරෙන් අයින් වීමත් එක්ක. ඔය තමයි ටට්යානාගේ තාත්තගේ කතාව. රෝහිත්ගේ තාත්තගේ කතාව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අපි සුබපතමු අලුත් යුවලට සුබ මංගලම් කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.